දත්තල සංවේදීතාවය නිසා ඇතිවන වේදනාව ඔබත් පරාජය කරන්න. Dove Sensitive Expert by Signal. විශ්වය පුරා විහිදී ගියා. සාර්ථක දැක්මක් වැඩ කරන රටක් යන තේමාව යටතේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එළඹෙන ජනාධිපතිවරණ ඉලක්ක කරගනිමින් පවත්වන ජනරැලි මාලාවේ තවත් ජනරැලියක් ඊයේ පසුරුවේ බදුල්ල විල්ස් පාර්ක් ක්‍රීඩාංගණයේදී පැවැත්තුණා. ඒ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන්. මෙහිදී ජනතා විමුක්ති පෙරමුණේ බදුල්ල දිස්ත්‍රික් හිටපු සංවිධායකවරයෙක් සහ ප්‍රදේශයේ එක්සත් ජාතික පාක්ෂිකයින් පිරිසක් ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය පළ කිරීම සඳහා එක්ුණේ මේ ආකාරයෙන්. චරිත් ප්‍රේමදාස මහත්තය රූපවාහිනියේ කතා කරොත් අපිට පේන්නේ බඳු සමරසිංහ මහත්තුන් හරි පොඩි තරංගයක් දෙනවා වගේ පේනවා. ලංකාවේ හොඳම විකට ශිල්පියා වෙන්න අර තාත්තා කරපු දේ නොකරොත් එක නොට්ටිය පුතා කියලා කියනවනේ. ඒ වගේ තමයි පුතන්ඩිය තප්පුලන්න තප්පුලන්න මට මතක් වෙන්නේ තාත්තණ්ඩිගේ කාලේ. තීන්දුව හරියටට අපි එකට ඒ ශක්තිය තමයි මේ අපි පෙන්වලා තියෙන්නේ. ඒ නිසා අපි පොරොන්දු වෙනවා ඔබතුමාට බදුල්ල දිස්ත්‍රික්කෙන් වාර්තාගත ජයග්‍රහණයක් මේ මැතිවරණයේදී ලබා දෙනවා කියලා. දැන් වතු කරේ උගත් ජනතාවක් බිහිවියගෙන එනවා. නමුත් බදුල්ල දිස්ත්‍රික්කයේ තුල විද්‍යා අංශයෙන් උසස් පෙළ හැදෑරීම සඳහා පහසුකම් නැහැ. ඔවුන් හුඟක් දුරට යන්නේ හැට්න් හරි මඩකලපුවට හරි. ඒ නිසා ඔබතුමාගේ පාලනය යටතේ ඒ ප්‍රශ්නය निराකරණය කර දෙයි කියලා අපි විශ්වාස කරනවා. අද එරාන් වික්‍රමරත්න ඇමතිතුමා මැකෝට පැමිණිල්ලක් කරලා කියනවා පෝට්ටුවෙන් බෝම්බයක් ගන්න ඉන්නවලු. අපි මොකටද බෝම්බ ගන්නේ? මේ වේදිකාවේ ඉන්න මහින්ද ගෝඨා සුසංයෝගයේ තමයි ලංකා ඉතිහාසයේ බෝම්බ පුපුරන යුගය නැති කරේ. අපිට බෝම්බ ගන්න ඕනේ නැහැ. හැබැයි එරාන් වික්‍රමරත්න ඇමතිතුමාලට නම් බෝම්බයක් ගහගෙන හරි දිනා ගන්න ඕන වෙලා තියෙනවා. ඒ නිසා අපි ආණ්ඩුවට කියන්නේ පොලිස්පති වහම එරාන් වික්‍රමරත්නව අත්අඩංගුවට අරගෙන මේ බෝම්බ කතාවේ ඇත්ත නැත්ත රටට එළි කළ යුතුයි කියලා අපි ප්‍රකාශ කරනවා. ඒ කර්මාන්තය අපි ඉහළට ගන්නට අපේ රජයේ සියලුම අනුග්‍රහය ලබා දෙනවයි කියන එක මම තහවුරු කරන්නට ඕනේ. අපි විශේෂයෙන්ම ඒ කම්කරුවාගේ වැටුප රුපියල් 1000ක් ලබා දෙනවයි කියන එක අපි දෙනහටත් මේ වෙනකොටත් අපි සනාථ කරලා තිබෙනවා. ඒ වගේම තේ කර්මාන්තයේ විශාල වශයෙන් නිදී සිටින එතෙම් කම්කරුවාට අවශ්‍ය ඒ යටිතල පහසුකම් ඒ නිවාස ලබා දීමට වගේම ඔවුන්ට සුදුසු අධ්‍යාපනයක් ලබා ගැනීමට අවශ්‍ය පහසුකම් සලසන්නට පිටොන්නම නැමැතිතුමා සමග සාකච්ඡා කළා තියෙනවා. ඒ වගේම විශේෂයෙන්ම අද එයාට ප්‍රශ්නයක් වෙලා තියෙන විද්‍යා අංශයෙන් ඉහළට ඉගෙන ගන්නට දෙමළ මාධ්‍ය හරහා ඉගෙන ගන්නට අද ඔවුන්ට මඩකලපුව හෝ වෙනස් ස්ථානවලට යන්නට වෙලා තිබෙනවා. අපි ඒ වෙනුවෙන් දෙමළ මාධ්‍ය තුලින් විද්‍යා අංශයෙන් ඉගෙන ගැනීමට අවශ්‍ය පාසල් ලබා දෙනවයි කියන එක අපි මේ අවස්ථාවේදී තහවුරු කරන්නට ඕනේ. ගම්මිරිස් මිල වැඩි වෙලාද? අපේ කාලේ කීයද? 1400යි. දැන් කොහමද? 400යි. මේක තමයි වෙනස. මේ ආණ්ඩුවක් පිහිටවලා පටන් ගත්ත දවසේ ඉඳලා හොරකම් කරලා අනිත් පැත්තට ඇඟිල්ල දික් කරලා හොරා 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 කියලා අපිට ඇඟිල්ල දික් කරමින් අර පික් පොකට් කාර්යෝ කරපු වැඩේ. පික් පොකට් කාර්යා පික් පොකට් ගාලා දුවන්නේ හොරා හොරා කියලා. ඉතින් හොරා කවුද කියලා හොයාගන්න බෑ. හැබැයි ජනතාවට දැන් හොරා කවුද කියලා පේනවා. දැන් යුනිෆෝම් දෙනවලු. යුනිෆෝම් කැපුවේ කවුද? කූපන් දුන්නේ අපිද? නෑ, මේ ආණ්ඩුව. එක සජිත් ප්‍රේමදාස ඇමතිවරයා විදිහට නියෝජ්‍ය නායකයා පක්ෂයේ එක වචනයක් කතා කරාද? මේ සජිත් තමයි රට බේර ගන්න ඇවිල්ලා තියෙන්නේ. දැන් දෙනවද? නෑ. Maxis number 1 tie in Sri Lanka.